මාර්ග පල අවබෝධ කර ගැනීමට අභිධර්මය දැන ගැනීම අත්‍යවශ්‍යමද. එවැනි දෙයක් බුදුරජාණන් වන්සේ කොතනකත් දේශනා කරල නැහැ. අභිධර්මයකයන්නේ ලෝතුරා බුදුරජාණන්හන්සේ දේශනාකර ධර්මයයක් කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් අභිධර්මය බුදුරජණන් වහන්සේ දේශනා කරන්නේ දෙවියන්ට. ඒක ොදර තේරුම් ගන්නවන අර තමන්ගේ මවබිසවට පලවෙනි වස්කාලේ භීවතලයට වැඩම කර තමයි බුදුරයන්සේ අභිධර්මය දශනා කරන්නේ. ඒ දේශනා කලා වූ අභිධර්මය සාරිපපුත්්ත මහරාතන් වහන්සේ දේශනාකිරීම තුළින් සාරිපුත්ත මහාරහතන් වහන්සේ අභිධර්මය තම ශිෂ්‍ය පරම්පරාවරා මේ දක්වාරගෙන ආව. එහෙම මිසක් කොතනකිුඩුවත් අභිධර්මය නිවන් මාර්ගයට අත්‍යවශ්‍යයි කියෙන සාධකයක් කොතනකවත් බුදුරජන්හන්සේ දේශනා කරලා නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ අභිධර්මය දෙවියන්ට දේශනා කරන්නේ දෙවියන්ගේ ඉන්ද්‍රියධර්මයන්ගේ ශක්තිය වැඩී. දෙවියන්ගේ ප්්‍යශක්තිය වැඩිය. විතොර පං්්‍ය ශක්තිය වැඩි නිසා ඉන්ද්‍රිය ධර්මයන්ගේ ශක්තිය වැඩි නිසා. ඒගොල්ලන්ට තේරුම් ගන්න පහසු ආකාරේ ධර්මයයක් හැටිය තමයි බුදුරජණන් වන්සේ අභිධර්මය දෙවන්ට දේශනා කරන්න. ඒක හරි කිසිම ප්‍රශ්නයක් එෙර නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ විසාකාවට අනේ පිරිසිිට්‍රමාට නකුල මාතා, නකුලපියාට උග්‍රග්‍රෝපතිවරයාට. ඒවගේ මය දස දහස් ගනන් වූ උපාසික උපාසිකාවට. අභිධර්මය දේශ කරලා තිීනවාය කියෙන ැනක් මමනන් කොතනකොක් දළ නැහැ. මමණන් දැකළ නැහැ. ඒනිසා ගිහි පින්වතුල්ලා හහිටියට අපි ආදර්ශයට ගන්න ඕනෙ දෙවියන් න්නෙමේ ඒ හොඳට තේරුම් ගන්න. දෙවවි ආදර්ශියටටරම් අපිට මිතන යන්න බැහැ. අපි ආදර්ශයට ගන්න ඕනේ විසාකාවනේ පිසිටටමා නකුල මාතා නකුලපිය වේලුකන්ටකි නන්ද මාතාව අපි ආදර්ශයට ගන්නවා. ඒ අයියට මොද බදුරයන් වහසේ දේශනා කළ අවදධර්මය. ඒ ධර්මය තුළනේ ඒ අඒ සෝවාන් උතුම් සතුරු සකෘුදාගාමී නාගාමි පලට පත්වනේ. එනිසා නිරේතුරුවම ගිහි පිංවතුල්ලා හැටියට ගිහි පිංවතුල්ලා ආදර්ශයට ගන්න ඕන දෙවියන්ට කපු ධර්මයක් නෙමේ. බුදුරජයන් වහන්සේ මේ මනුස්්‍යයාට කපු ධර්මයක්. ඒ මනුස්්‍ය ජීවිතය තුළින් අර්ථය නැත්තම් පලේ ලබාගත්ව අව ධර්මයක් අපි ගන්න ඕන. තු දෙවියන්ට කියපු ධර්මයක් දෙවියන්ගේ ඉන්ද්‍රියධර්මයන් වැඩිනිසා ුං්‍ය ශක්තිය වැඩිනිසා තේරුම් ගැනීමේ ශක්තිය ඩිනිසා ඒ ධර්මය අපි ගන්න ගියොත් සහර්විට අපිට පැටලෙන්න පුළුවන්. නමුත් පැටලෙන් නැතුව ගන්න පුළුවන් ඇයත් ඉන්න පුළුවන්. ය ඉද්‍රියධර්මයන්ගේ වැඩිස්භාවයක් තිෙන කෙනෙක්. එනිසා හැම වෙලාම දක්ෂවෙන්න බුදුරජාණන් වහන්සේ නකුලමාතා නකුලපියාවය බේලුකන්ටකි නන්ද මාතලාව. ඒ අයට ඒ අතීතය හිටිය වූ සෝවාන්පලයට සකෘරදාගාමම් පලයටට අනාගාමී පලයට පත්වනා වූ. ඒ උපාස්සක උපාසිකාවට දේශනා කලාව මේ ආර්ෂ්ඨාංකික මාර්ගය සූත්‍ර ධර්ම මතු කරගෙන ඔබ ධර්මාබෝධ කරා යන්න ගියොත් පැටලිනිි සහ ැගලින් ිද ඔබට ශක්තිය ලැබ නමුත් මට කියන්න මං කොතනකොත් කියන්නේ අිධර්මය කරන්න පා කිය මොකද බුදුරයන්ේ දේශනා කකර ධර්මයක්න කැමති කෙනෙක් කරන්න නමුත් ඒ ධර්මය බුදුරයන්ේ දෙවියන්ට දේශනා කලාවූ ධර්මය. උන්වහන්සේලාගේ ඉන්ද්‍රිය ධර්මයන්වැි තරුම් ගැනීමේ ශක්තිීන් වැඩි පින වැඩ. එතෝටක අපි ගල ගලපාගන්න ගියොත් අපිට ගැටුමතු වෙන්න පුළුවන්. නිසා අපි අනු ගමනය කරන්න ඕන ආදශි කරන්න ඕනේ. කොහොමද විසාකාව සෝවාන් පලට පත් වනේ. කොහමද අනේ පිරිිසිටුමා සෝවාන් පලට පත්ව වනේ. කොමද එතනදි උන්න ඒය ජීවිතයට එකතුකොට ගත ධර්මය. ඒනම් බදුරයන් වන්සේ ආර්යෂ්ටාංගික මාර්ගය තුළින් මේ නිවන් මාර්ගේ මතු කරන ගන්නට අපිට ගැලපෙන අපේ ඉන්ද්‍රීයට ගැලපෙනනාආකාරයෙන් සූත්‍රගතෝ දේශනා කළ තියෙනවා නිසා භික්‍ෂුවක් හැටියට මං ගබලට කියන්නේ විසාකාවනේ පිශිතුමානු ගමනය කරන කියෙන කරණය. අිධර්ම පා කියල නම් මං කියන්නේ එක බුදුරන්සේ දේශක ලව දධර්ම.